Hi everyone, I'm Radhika. Let's begin YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මොකක්ද අපි කරන්න යන්නේ? What are we going to do? අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නයි යන්නේ. We are going to learn English. කාපිටලි පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි ක්‍රම මොනවද? ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි අද මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. පාඩම් පටන් ගන්න ලැබෙන සතියේ ඉඳලා lessons will be started from next week. අපි බලමු මේ පාඩම් මාලාව ගැලපෙන්නේ කාටද කියලා. මුල ඉඳන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කැමති කෙනෙක්ට තමයි වඩාත් ගැලපෙන්නේ. පාසල් අධ්‍යාපනයේ අවසන් කළ කෙනෙක්ට, රැකියාවක් කරන කෙනෙක්ට, නොකරන කෙනෙක්ට, අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට, වැඩිහිටියෙක්ට මේ ඕනම කෙනෙක්ට මාත් එක්ක එකතු වෙලා සරල විදිහට කරගෙන යන්න පුළුවන්. එවගේම මගේ ඉදිරි පාඩම්වලදී ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම අවශ්‍ය පැහැදිලි කිරීම කරනවා. දැන් මම කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි ක්‍රම කීපයක් ගැන. Now I'm going to talk about few tips to improve English language. පළවෙනි ක්‍රමය නම් සවන් දීම. First tip is listening. කොහොමද අපි මේක කරන්නේ? මම උදාහරණකින් පැහැදිලි කරන්නම්. හිතන්නකෝ අපි ඉංග්‍රීසි මූවී එකක් බලනවා කියලා. අපිට ගොඩක් වෙලාවට AI කියන වචන තේරුම් ගන්න අමාරුයි. අපි කරන්නේ සිංහල සබ්ටයිටල් යන වෙලාවක ඒක කියවනවා. එහෙම නැත්නම් අපි ෆිල්ම් එකේ ඇක්ෂන් එකෙන් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අපි කවදාවත් උත්සාහ කරාදී අමාරු වචන ආපහු ගිහිල්ලා අහන්න නැහැනේ. අපිට පුළුවන් අපි ගෙදරදී බලද්දී පොඩ්ඩක් ඒක නවත්තලා පෝස් කරලා ආපහු ඒ වචන ටික අහලා තේරුම් ගන්න උත්සාහ කරන එක. ඊළඟට මම කැමති මගේ අත්දැකීමක් ඔයගලන් එක්ක ෂෙයා කරන්න. ඒ තමයි මම ගොඩක් වෙලාවට සිංදු අහනවා. ඉංග්‍රීසි, සිංහල, හින්දි ඕනම ගීතයක් මම අහනවා. ඉතින් මට මුල් කාලේ තිබ්බ ගැටලුවක් තමයි ඉංග්‍රීසි ගීතවල වචන ඒගොල්ලන් කියන විදිහ මට හරියට තේරුන්නේ නැහැ. ඉතින් මම කරේ මොකද්ද? ලිරික්ස් ටික ඩවුන්ලෝඩ් කරලා song එක ප්ලේ කරන ගමන් ඒක සිංග් කරා. ඉතින් අන්තිමට මට සිංදුවක් පුළුවන් වුණා. ඉතින් ඕගලන්ට පුළුවන් ලේසියෙන්ම Google එකෙන් ඒ ගීතේ පද, ඒ කියන්නේ ලිරික්ස් ටික අරගෙන ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කරලා ඒක අහන ගමන් කියන්න. ඇත්තට මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් වුණා. ඉතින් ඊට අමතරව ඕගලන්ට පුළුවන් English news අහන්නත් පටන් ගන්න. දෙවෙනි ක්‍රමය නම් කතා කිරීම. Second tip is speaking. ඔබ කොපමණ වාර ගණනක් ඉංග්‍රීසියෙන් කතා කරනවද? How frequently do you speak in English? මේක අතිශයින් වැදගත්. This is super important. ඇයි මම එහෙම කියන්නේ? ඉංග්‍රීසි කතා කරන්නේ නැතුව අපිට කවදාවත් spoken English හදා ගන්න බෑ. එහෙනම් අපි ඉංග්‍රීසි කතා කළ යුතුමයි. ඇයි අපි තාමත් ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ? ඇයි අපිට බැරි? මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපි බයයි. මොකටද බය? අපි ලැජ්ජයි. ඇයි අපි ලැජ්ජ වෙන්නේ? අපිට හිතනවා අපි වැරදියට කතා කරොත් කට්ටිය අපිට හිනාවෙයි, අපි ගැන මොනා හරි වැරදියට හිතයි. ඔය වගේ ගොඩාක් දේවල් වලින් මොගල ඔළුව පුරවගෙන ඉන්නවා. ඔය විදිහට අපි හිතන තාක්කල් අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මොකද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ දෙවෙනි භාෂාවක් හැටියට. ඉතින් මරදිනවා කියන එක සාමාන්‍යයි. ඉතින් අපි මේක වැරදි වැරදි හරි ටික ටික හරි කතා කරන්න පටන් ගන්න ඕනේ. We should practice practice practice. මේ භාෂාව අනිවාර්යයෙන්ම අපි පුහුණු කළ යුතුයි. අපිට පුළුවන් මුලින්ම අපේ පවුලේ කට්ටියත් එක්ක, අපේ හොඳම යාළුවෝ ටිකත් එක්ක, ඔෆිස් එකේ ඉන්න කට්ටියත් එක්ක මේක ටික ටික පටන් ගන්න. හැබැයි මුලින් කට්ටියට හිනාවෙයි, එක එක දේවල් කියයි, විවිධ ප්‍රතිචාර හම්බෙයි. හැබැයි මේ දේවල් අපි ගණන් ගත්තොත් අපිට කවදාවත් මේක කරන්න බෑ. අපි පටන් ගමු. Let's begin. තුන්වෙනි ක්‍රමය නම් කියවීම. Third tip is reading. අපිට පුළුවන් මුලින්ම සරල පොත්පත් පුවත්පත් වගේ දේවල් අරගෙන ටික ටික කියවන්න උත්සාහ කරන්න. අපි කියවන තරමටම අපිට ගොඩක් වචන ඉගෙන ගන්න පුළුවන්. අපි කියවන තරමටම අපිට තේරුම් ගන්න පුළුවන්. More we read, more we understand. හතරවෙනි ක්‍රමය තමයි ලිවීම. Fourth tip is writing. අපි කතා කරන දේ අපිට
දකින්න දේ අපිට අහන්න ලැබෙන දේ අපි ටික ටික ලියන්න පටන් ගමු. එහෙම කරගෙන ගියොත් ඔයාට පුළුවන් ඔයාගේ ලිවීමේ හැකියාව දියුණු කරගන්න. You can improve your writing skill. ඉතින් මම කිව්ව මේ කරුණු හතර, ඒ කියන්නේ මේ ක්‍රම හතර ඔගලන් හරියට කරොත් ඔගලන්ට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. එහෙනම් මං හිතනවා මං අද කතා කරපු ටික ඔගලන්ට පැහැදිලි ඇති කියලා. ඔගලන්ට දැන් කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන subscribe button එක click කරලා let's begin youtube channel එක subscribe කරන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මං අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔගලන්ට notification එකක් එනවා. සෑම සතියකම සෙනසුරාදා තමයි මං අලුතෙන් වීඩියෝ එකක් upload කරන්නේ. එහෙනම් මේ 16 වෙනිදා අපි හැමෝම එකතු වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගමු. බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. Thank you. Take care.